สุดท้ายสักปุ่นเชียวอะไรฮัมโมดแต่ว่านี่ติ้งว่าอะไรฮัมโมมาด้านเนาะอภิเมฆโอเหรอได้ดินเลยนี่เกี่ยวกับอภิอาวิลินเนี่ยบัตรมือเลอโรว์เวทนารีฮอสพิทอลเลยกันเอเพลสคิดส์ทีวีอภิไมเพ็ดโปรแกรมเมการังอย่างดีแล้วว่าอะไรที่ก็ขัดตากันนี่ว่าอะไรเกสปุ่นชีสัตว์ตัวยาลูกังเกอัศนีปะแกนะเอกรันต์เดนะเบเฮดแกนะแคมบีมาแกนะมีฮัมมัดเดมแกนะขัดตากันเนาะติ้งอภิโกดักเดวันมีเวนบัตรขัดตากันละที่น้องกุลติ๊กอภิด้านหน้าว่าอะไรที่เอขัดตากันรูปเดวันเล็กก็ว่าอะไรปุ่นชีสัตว์ตัวยาลูกังเกที่น่ะเดวันแกนะคนดาวบดีที่น้องกิลาอาทิตย์เอรันด์มามาปิติกับเทลายน้าโอ้กําลังกี่ปุ่นชีสัตว์ตัวยาลูกังเกขัดตากันอภิบาลมีเอรันด์มามาไมเป็ดโปรแกรมเมกับติ๊กอาดมโหนว่าจะไปที่เคียร์เดนกิลาอภิยังไงตัวเต้คุณเชื่อว่าเราเต็มกับพี่เอฟลัสคิดส์ทีวีไมเพ็ดโปรแกรมเมกิ่งผู้สูงแก่นักดักเดวัลคัตตาการันเฮติงอาพี่คิวว่าผู้สูงที่คอยวิธีที่จะเกิดอะไรอินเนตนะฮัดันโนนยาลาอินเนแค่มาที่คอยวิธีที่ยาลาเกี่ยวกับสถาบันมโนวิเกิดเมื่อวากีดักเดวัลอาพี่คัตตาการันเอคัตตาการันที่อาพี่คิวว่ายาลาที่อวัชเดวัลดักที่นะอันนี้วากีผู้สูงที่อวัชเดียกแก่นักทำอาพี่คัตตาการันฮัดันนี่แคทลิตัสแก่นอาพี่ยามีรันดมามากีมโนวิเมลิตัสกิลักยันนี่มุกักเดเมกิ่งඋදේපොතේ දැන් පූසොන්ගේ ගත්තම ඒක විශේෂ ලක්ෂණයක් තියෙනවා මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැකලත් ඇති. ඒ කියන්නේ පූසෝ ඒගොල්ලන්ගේ ගිහිල්ලා බහිස්රාවී අපද්‍රව්‍ය ප්‍රයෝග කරාම ඒ කියන්නේ අපි කියන්නේ මේ මුත්‍රා කරාම හරි ජරා කරාම හරි ඒගොල්ලන්ගේ පුරුද්දක් තියෙනවා ඒක වලක් හරලා ඒකට දාලා ඊට පස්සේ ඒක වහනවා. right ඒ පුරුද්ද ඒගොල්ලන්ගේ අපි කියනවා ඒක ඉනේට් බිහෙවේ එක. ඒ කියන්නේ උපතින්ම ඇඟ ඇතුලෙන්ම එන විහක කවුරු පුරුදු කරන්න ඕනේ නැහැ. පුංචි වයසේදී ඉඳලාම ඒගොල්ලෝ ඒකට මේ ඇගේ ඇතුලෙන් මේක එන චරය රටාව. ඉතින් ඕකෙදී වැදගත්කම තියෙන්නේ දැන් ඔයගොල්ලෝ පූසෙක් හදද්දි ගෙදර එළියේ ගේ ඇතුලේ දෙකේම යන විදිහට හදනවා නම් ඕන්න එතකොට එයා එළියේ තියෙන පස් ටිකක් වැල් ටිකක් හොයාගෙන කොහොමද ඒ වැඩේ කරගන්නේ. හැබැයි දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ අර කිව්වේ ගොඩක් වෙලාවට මහල් නිවාසක ඉන්නවා නම් හරි ගෙදර කීඳලා ඊට පස්සේ එළියේ වැඩි ඉඩක් පහසුවක් නැහැ සතා දෙන්න දෙන්න නැතුව ගේ ඇතුලේ ඉන්නවා නම් අන්න එතකොට අපි දැන් එයාට ගේ ඇතුලේ මේ එන්වයරන්මන්ට් එක අර පරිසරය හදලා දෙන්න ඕනේ අර කාර්ය කරගන්න. නැත්තම් බැරි වෙනවා. නැත්තම් ඒගොල්ලෝ ගේ හැමතරම් මුත්‍රා කරන්න පටන් ගන්නවා. අපිට ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ මෙතන තමයි තැන කියලා. ඉතින් අපි ඒ කියන්නේ අපි කියන වැසිකිලි ඒරියා එක ටොයිලට් ඒරියා එක හදලා දෙන්න ඕනේ අපි මේ විදිහට. එතනදී තමයි මේ මේ කැට් ලිටර් කියන එක. ඒ කියන්නේ වැලි වර්ග වලින් හදපු. ඇත්තට මේක ක්ලේ වර්ගකින් හදලා තියෙන්නේ. කියන්නේ ගුරු මුත්‍රා කරාම කැටි ගැහෙනවා. ඒතකොට ඔගන් ලේසියෙන් අයින් කරලා සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක එක වර්ග වලින් ලංකාවේ හදන ඒවා දැන් කීපයක් තියෙනවා. ඊට පස්සේ පිටරට වලින් එනවා තියෙනවා. ඉතින් මේක දැන් අපිට මේ වෙනුවට සාමාන්‍ය බෝධි වැලි හරි පාවිච්චි කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි එතකොට අයින් කරන්න තියෙන ප්‍රමාණය සහ අයින් කරන්න ඕනේ වාර ගාන වැඩි. මොකද ඒ වාර මේකේ එකතු වෙලා හොඳට ගුලි වෙන්නේ නැහැනේ. දැන් මේක ගුලි වුණාමත් අපිට දවස් කීපයක් මේ ඒ දාන වැලි ටික පාවිච්චි කරන්නත් පුළුවන් අයින් කර කර නාස්තිය අඩුයි. ඉතින් ඔක තමයි තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ මෙතන මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා තමයි මේ වගේ වාත මේ පශු වාතාවරණයක් ලෑස්ති කරලා දෙන එක අපේ වගකීම. මොකද අපිට කරගන්න බැරි වුණොත් ඔයාලට ඔයගොල්ලන්ට වෙන්නේ පූස පොළොවේ පරිපවුරු ගන්නවා. මුත්‍රා දැල්ලිවල. මොකද එතකොට ඒක පව්. දැන් මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරනකොට දැන් පූසොන්ට දැන් තියෙනවනේ අර ඉව තියෙනවනේ. එතකොට එහෙම මොනවා හරි මේ වැලි දැම්මම ඒක දැනෙන එකක් ඒ ගැන ඒක හොයාගන්න පුළුවන් එහෙම එකක් තියෙනවද ප්‍රොඩක්ට් එක? ඔව් අතනම දැන් ඔය ඉවත් එක්ක සහ සුවඳත් එක්ක තමයි ඔක්කොම එක සම්බන්ධය. ආ මොකද හේතුව දැන් පූසොන්ගේ පූසෝ හරීම වැදගත් කොටසක් වෙනවානේ මුත්‍රා කියන්නේ. ඒගොල්ලෝ මුත්‍රා පාවිච්චි කරනවා ඒගොල්ලෝ ඉන්න පරිසරය නිර්ණය කරගන්න. කොන් ගිහිල්ලා ගෙවල් කොන් වලට මුත්‍රා කරනවා. ඔතන එයාත් දන්නවා මේ මගේ පරිසරය කියලා. තව එළියෙන් පූසෙක් එනවනේ එයාත් දන්නවා මේ වටේ පිටේ පූසෙක් ඉන්නවා කියලා. ඉතින් මුත්‍රා පාවිච්චි කරනවා හරියට ගඳ සුවඳත් එක්ක. ඉතින් එතකොට දැන් මේ මේ අපි කියමු මේ වැසිකිලි කරන ස්ථානය ඇත්තටම ගත්තම ඒක එයා ගොඩක් වෙලාවට ඒ සුවඳත් එක්ක තමයි මෙයා වෙන්නේ. දැන් කිව්වාගේ ලිටර් එක වුණත් ඒ එකම ලිටර් එකක් පාවිච්චි කරනකොට ඒගොල්ලෝ ගිහිල්ලා දිගින් දිගට මෙතන මෙයා ගන්න. සමහර ලිටර් එක මාරු කරාම ගිහිල්ලා වෙන තැනක එළිය කොහරි දානවා. ගෙදරට. ඉතින් ওই විදිහට. එහෙනම් ඒ සුවඳ සහ ඒක ආග්‍රහණය කරන්න තියෙන සෙන්ට් එක ගොඩක් වැදගත්. වැදගත් වෙන්නේ සතා එකට පුරුදු වීමත් එක්ක. ඉතින් පුංචි අලෝනේ දැන් මේ සමහර දේවල් දැන් ගිරන්ද මාම කිව්වා වගේ ඔයගලන්ට පුළුවන් ගෙදර තියෙන වැල් ටිකක් එකතු කරලා ඒ දේ කරන්න මුහුදු වැලි ගෙනල්ලා දේවල් කරන්න. හැබැයි මේ ප්‍රොඩක්ට් එකේ තියෙන වාසිය තමයි ඔයගලන්ට මේක ඉක්මනට ඔයගලන්ට පිරිසිදු කරන්න ලේසි සහ ඔයගලන්ට මේක නැවත පාවිච්චි කරන්න පුළුවන් එතන ඒ තියෙන විදිහට. ඊළඟට ඒක ඇවිල්ලා ගොඩක් වෙලාවට මේ පූසොන්ටම හරියන විදිහට හදපු එකක් නිසා එයාලා ගොඩක් කැමැත්තෙන් ඉන්න තැනක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා සමහර ප්‍රොඩක්ට් තියෙනවා මේ සුරතල් සත්තු වෙනුවෙන්ම නිර්මාණය කරපුවා. අන්න ඒවා ගොඩක් වෙලාවට
ඔගල ෆලෝ කරන ඔගල සුරගල් සත්තු හදනවා නම් ඒක ඔගලන්ටත් ගොඩක් පහසුයි ඒක සතාටත් ගොඩක් පහසු වෙන්න පුළුවන්. පුංචි අලුවෝ දැන් අපි කතා කරන්න හදන්නේ ඒත් සුරතල් සත්තුන්ට අවශ්‍ය කරන දෙයක් ගැන සහ ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ගේ වලින් සුරතල් සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ ගාවත් ඇති මේ දේ ලීෂස්. ලීෂස් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි එරන්ද මාමත් එක්ක කතා කරලා බලමු. එරන්ද මාමේ දැන් මේක ගැන කතා කරනකොට මේවා අත්‍යවශ්‍යමද සුරතල් සත්තුන්ට? ඔය ඇත්තට මේ අපි කියනවා මේ කරපටි සහ මේ දම්වැල් අසුරෝණ පටි කියන දේවල් මේ අත්‍යවශ්‍යම කාරණාව. මොකද දැන් ඕකේදී දැන් අපි ගත්ත ලෝක රටවල් ගත්තොත් මේ ලීෂ් ලෝ කියලා ඒ කියන්නේ දම්වැල් සම්බන්ධ නීති පවා තියෙනවා. අපේ ලංකාවේ තියෙනවා. අපි නොදන්නවා වුණාට. ලංකාවේ අපේ ඉතාමත්ම ඉස්සර ලියවෙච්ච පනතක තියෙනවා අපි සතෙක් ඇති කරනවා නම් සතාව ලියාපදිංචි කර ගැනීම සහ සතා නිදහසේ අපි ඉන්න සීමා මායිමෙන් පිට ඉන්නවා නම් සතාව අපි කන්ට්‍රෝල් එකේ තියාගන්නවා. කියන්නේ අපේ බාරේ අපිට නතුව තියාගන්න ඕන. ඒ නතුව තියා ගැනීම කියන එක අපිට කරන්න වෙන්නේ මේ ලීෂ් එකකින් කොලර් එකකින් තමයි. ඒක නීතියානුකූලව තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ පාරේ කොහොමද මෙච්චර බල්ල ගොඩක් ඉන්නේ? බල්ල හැමතැනම ඇවිදින්නේ කොහොමද? ඒක ඇත්තටම වරදක්. එතනදී ඇත්තටම නීතියානුකූල ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒ සතාව නිදහස් කරපු කෙනා ඒකට වග කියන්න ඕනේ. රයිට්? ඉතින් මේක පිටරටවල ගොඩාක්ම තදින් භාවිතා වෙනවා මේ ලීෂ් ලෝ කියන එක. රයිට්? දැන් ඔයගොල්ලන්ට දකින්න ඇති මේ එන සුරතල් සතුනුත් ලීෂ් එකක් හානස් එකක් දාගෙන ඉන්නවා. දැන් ඒ හින්දා මේක අත්‍යවශ්‍ය කාරණා. මම හිතන්නේ ඔයගොල්ලෝ සුරතල් සතෙක් හදනවා නම් පූසෙක් වුණත් පුරුදු කරන්න පුළුවන්. බල්ලෙක් වුණත් මුලින්ම පුංචි වයසේදී මෙහෙම දෙයක් කොලර් එකක් දාගෙන කරපටියක් දාගෙන යව පුරුදු කරගන්න ඕනේ. දැන් මෙහෙම දැන් මේ ලීෂස් ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට සමහර ලාල අපි දැකලා තියෙනවා පුංචි යාළුවෝත් කරන දේවල් වෙන්නේ නැති සමහරක් වෙලාවට නොදැනුවත්කමට කරන දේවල් වෙන්නේ නැති. මේ ලීෂස් දානවා සාමාන්‍යයෙන් තමන්ගේ gedara තියෙන දේවල් වලින් පටි වලින් හදාගෙන දානවා. එතකොට ඒවයින් හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් අපි. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් ඕකෙදී තියෙන්නේ දැන් අපි සතාගේ බෙල්ල කියන මෙතන අපේ වගේම තමයි අපි කියන්නේ බෙල්ලේ මිරිකුවොත් මැරෙනවා වගේ සතාටත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. මං කිව්වේ මේ වෙනසක් නැහැ. අපේ හා සමානම පද්ධතියින් ඒගොල්ලන්ගේ තියෙන. එතකොට මේ බෙල්ල හිර වෙන එක කෙටි කාලිනව සහ දීර්ඝ කාලිනව දෙකෙන් දෙවිදිහට බලපාන්න පුළුවන්. එතකොට අපි හිතමු බෙල්ල හිර වෙන විදිහට ලණුවක් දාගෙන ඕගොල්ලෝ නියන් අර බාල්දියකට දාන ගැටයක් වගේ එකක් දාප් කියන්නේ බාල්දි ගැටේ කියලා. ඒ වගේ ගැටයක් දාගෙන අරන් ගියොත් සතා ඇද්දොතින් එහෙම හරියා වැටුනොතින් එහෙම බෙල්ල හිර වෙලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒට අමතරව අපි දැන් දාන ලීෂ් එක හරි මොකක් හරි එක බෙල්ල හැම වෙලෙම හිර වෙනවා නම් මේ ඇද යනකොට දීර්ඝ කාලිනව මෙතන මේ අපි කියනවා ශ්වාසනාලය කියන එකේ ආබාධ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ගෙදර තියෙන මොනවා හරි වයර් එකක් හරි මේ කලණුවක් හරි එකකින් මේක දාගන්න එක අනුමත කරන්න බෑ. මොකද අපිට ගොඩක් හම්බ වෙන ඒවා කේසෙස් සමහරවල් වයර් වලට කැපිලා බෙල්ල ලණුව වලට කැපිලා හිර වෙලා එහෙම වෙච්චා ඉන්නවා. ඉතින් හොඳම දේ තමයි ඔයගලන්ට ගෙදරදී ලීෂයක් මහලා හදාගන්න පුළුවන් ඕන. මේක ගන්න මොන කියලා දෙයක් නැහැ. මේ ඇත්තටම තියෙන්නේ පටි දෙයක් එකතු කරලා ගාංචුවක් දාගෙන. දැන් මේ සමහර දේවල් ඉන්නවා කට්ටිය මේවා ඇත්තටම ලංකාවේ මේ ගොඩක් ඒවා හදන්නේ. ඕගලන්ටම හදාගන්න පුළුවන්. රයිට්? දැන් මම දැකලා තියෙන YouTube එකේ වීඩියෝස් තියෙනවා මේවා හදන එක ගැන. ඉතින් මේකෙන් මේ ගොතලා හදලා තියෙන ලණුවක් වගේ කියන්නේ රෙදි ලණුවක් අරගෙන ඒක ගොතලා සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. රයිට්? ඉතින් මේ වගේ හැබැයි ඔතන අපි ඔලුවට දා ගන්න ඕන දේ මේක මුදල් දීලා ගන්න එක කියන එක හිතනකට වඩා මේකේ අවශ්‍යතාවය. මේකට සතා පුරුදු කරගන්න. ගොඩක් වෙලාවට මුල් මාස 3 ඇතුළත අපි අර මේ කොලර් එකක් කියන එක බෙල්ල වටේ දාන එක පුරුදු කරගන්න. ඊට පස්සේ ලීෂ් එක දාගෙන එයා ඇවිත් දාන්න පුරුදු කරගන්න. එතනදී සමහර සත්ත්ව ඉන්නවා ඒගොල්ලන්ගේ බෙල්ල කෙටි. බෙල්ල හිරවන තව අමාරු. ඒත් ඒගොල්ලන්ට මේ වගේ හානස් එකක් කියන්නේ ඇඟ වටේ යන හානස් එකක් එන්න ඕනේ. මේක හානස් එකක් දාගත්තම අපිට සතාව කන්ට්‍රෝල් කරගන්න හසුරවා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. මොකද බෙල්ලේ තියෙනකොට සත්තු පුරුදු වෙලා තියෙන්නේ බෙල්ලට බලක් ඇදෙනම ඒක ඇදගෙන ඉස්සරහට දුවන්න. ඒක තමයි විදිය. අපි ඒ විදිහට තමයි ඔය හිමේ දුවන බල්ල හැම ඉන්නවා කියලා තියෙන්නේ. පස්සේ වුණත් ඒ වගේමයි. ඒගොල්ලන්ට බල මේ හැංගීමක් ආවම බෙල්ල හිරනවා කියලා ඒගොල්ලෝ බලන්නේ ඉස්සරහට දුවන්න. ඉතින් එහෙනම් බෙල්ලට වැටෙන හානස් එක මේක මේ කෝල් එකට වඩා හානස් එක සමහර ලාට ඉෆෙක්ටිව් වැඩි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා දැන්
මල්ලොන්ට අමතරව පූසොන්ටත් ලීෂස් දානවා. එතකොට ඒක සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට කොළය එකක් දාන එකයි ලීෂස් එකක් දාන එකයි කියන වෙනසක් තියෙනවද? එහෙම දාලා අරන් යන්නේ පූසොන්ට. ඔව් මෙහෙම සාමාන්‍යයෙන් කොළර එකකින් ඇත්තටම අපි කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒක ලීෂ එක දාගන්න ඇටැච්මන්ට් එකක් හම්බ වෙනවා. අනිත් එක තමයි කොළර එක කියන එක නිකන් අඳුනා ගැනීම ලක්ෂණයක් වගේ. ඒ කියන්නේ කොළර එකක් දාපු සතේ පාරේ ඉන්නවා දැක්ක ගොඩක් අය දැන ගන්නවා ආ මෙයා මේ ගෙදර ගිහිටපු කෙනෙක්. අයිතිකාරයෙක් ඉන්නවා කියලා එතකොට අගල හඩිය හොයනවා. සමහරවිට කොළර එකේ ටැග් එකකුත් දාලා අපි තියනවා. එතකොට නමයි ෆෝන් නම්බරෙත් දාලා. එතකොට නැති වුණොත් හොයා ගන්න පුළුවන් වෙන විදියට. ඒක ගොඩක් වෙලා ලංකාවෙත් දැන් තියෙනවා. පිටරටවල ගොඩක් වෙලාවට ඒක කොළර එක කියන එක අපි කියන්නේ අඳුනා ගැනීමේ අංගයක් විදියට තමයි බලන්නේ. ඒකයි පුංචි කාරණාම් පුරුදු කරගන්න කියන්නේ. ලීෂක කියන්නේ අපිට ඇවිදීමට හසුරීමට භාවිත කරන්න. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි පුහුණු කරන සුරතල් සතෙක් වුණොත් ඒ පුහුණු කරන කාලසේපාගෙන් අමතරව අපිට මේ පුහුණු කිරීමේදී මේක පුහුණු කරගන්න හැකියාවකුත් තියෙනවා එයාට. එතකොට ඊට පස්සේ දැන් අපි හිතමුකෝ අපි එළියට ගෙනියන්නේ නැත්තම් සුරතල් සතාව ගෙදරදී ගොඩක් වෙලාවට අපි මේක දාලා තියන්න ඕනද ගැට ගහලා තියන්න ඕනද? ඇත්තටම ලීෂක දාලා තියන්නුන්නේ නැහැ ගෙදරදී. ගැට ගහලා වෙන් කරන්න හේතුවක් තියෙනවනම් මිසක්ක කොළර එක විතරක් තියෙන එක හොඳයි. කොළර එක හැබැයි දිගටම දාලා තියෙන එක පුරුද්දක් විදිහට තියාගන්න එක හොඳයි. ලීෂකේ වටිනාකම තියෙන්නේ තියෙන රෙස්ට්‍රික් කරන නිසා අපිට එකගෙන අපි කන්ට්‍රෝල් එක තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙදර සතෙක් හදන්න නම් ගිය පුතේ මම අර මුල් දවස්වල කිව්වා මේ වැඩසටහන කිව්වා වගේම කොයි වෙලාවත් කූඩු කරලා ගැට ගහලා හදන්න එපා. මොකද අපිත් කැමති නැහැ කූඩු වෙලා ගැට ගහලා එකතරකට වෙලා ඉන්න. ඒගොල්ලෝ සුදුසුදුම ඒ වගේම ඒගොල්ලන්ටත් මානසික නිදහස කායික නිදහස අවශ්‍යයි. ඕගලන්ට එහෙම ඉඩ පහසුකම් දීලා සතෙක් හදන්න බැයි නම් ගැළපෙන සතෙක් හදන්න ඕන. මොකද අපි කියන්නේ අපි ගත්ත පූසෙක් බල්ලෙක් කියන සත්තු ගත්තොත් කැලේ හිටියනම් දවසට කිලෝමීටර 2 3 ඉඳලා කිලෝමීටර 10ක් විතර ඇවිදිනවා බල්ලෙක්. ඉතින් එහෙම බල්ලෙක් කරගෙන අපි පුංචි තැනක දාලා කූඩුවක දාලා හිර කරනවා කියන්නේ ඒක හොඳ කාරණාවක් නෙවෙයි. හැබැයි ඒ වගේ අපි මාළුවෙක් ගත්තොත් හරි ඊට පස්සේ අර මීයෝ ගිනිපිග්ස්ලා වගේ ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් වෙලා එක තැනකට ඉන්න කුරුල්ලෙක් සත්තු right. ඉතින් කුරුල් වගේ මං කියන්නේ හදන්න එපා කියනවා. මොකද අපිට වෙන්නේ මේ කූඩු කරලා හදන්නේ. ඉදාසේ කුරුල්ලෙක් ඉන්න දෙන්න බෑ කුරුල් වගේ සතෙක් හදන එකත් මං නම් අනුමත කරන්නේ නෑ කියලා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් වෙලාවට අපි හිතපු නැති පැත්තක් තියෙනවා මේ කොලර්ස් වල ලීෂ් වල. ඉතින් ගොඩක් වෙලාවට ඒවා නීතිමය පැතිත් තියෙනවා අපිට රටවල ලංකාවේ ගොඩක් වෙලාවට ඒවා භාවිතා නොවුනට. ඒ දේවල් ඇයි දාන්නේ? එයාලව කන්ට්‍රෝල් කරගන්න ඕන නිසා දාන්නේ සහ කොල එකක් කියන දේෙන් ගොඩක් වෙලාවට ඐඩෙන්ටි එකක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා මං හිතනවා නොදැනුවත් වෙලා හිටියනම් මේ මොනවද කොලර්ස් මොනවද ඇයි මේවා දාන්නේ කියලා දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. ඔන්න පුංචි ඔයාලට පුළුවන් සුරදාසත් ඔගලන් ගෙදර ඉන්න සුරතල් සත්තුන්ට මේ දේවල් පාවිච්චි කරන්න. අපි තවත් දේවල් මයිපෙට් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔගලන්ට කතා කරනවා. මේ එරන්ද මාමත් එක්ක මේ දේවල් ගැන විස්තර කියලා දෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි A+ Kids TV එකෙන් මයිපෙට් ප්‍රෝග්‍රෑම් එක අරන් ඇවිල්ලා මේ විදිහට ඔයාලට මේ පුංචි සුරතල් සත්තු ගැන කියලා දෙන්නේ. ඔයාලගේ ගෙවල් වල ඉන්න සුරතල් සත්තු එයාලා කොයි විදිහට බලා ගන්න ඕන, එයාලට අවශ්‍යතාවයන් මොනවද, එයාලගේ කෑම බීම, බෙහෙත් හේත්, ලෙඩ රෝග මේ හැම දෙයක්ම ගැන කියලා දුන්නම පුංචි ඔයාලට පුළුවන් පුංචි ඔයාලගේ සුරතල් සත්තු ගොඩක් ආදරෙන් බලා ගන්න.